සුබ දවසක් සියලු දෙනාටම. අද මම කතා කරන්න යන්නේ රිලේ පිළිබඳව, නැත්නම් පිළියවණයක් පිළිබඳව. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. රිලේ එකක් කියන්නේ මොකක්ද? ඒක වැඩ කරන්නේ කොහොමද? එහි තියෙන අග්‍ර අඳුනගන්නේ කොහොමද? විදුලි පරිපථයක් සඳහා මෙම රිලේ එක යොදාගන්නේ කොහොමද? නැත්නම් විදුලි උපකරණයකට මෙම රිලේ එක සම්බන්ධ කරන්නේ කොහොමද? කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඊට කලින් මම කැමති කියන්නේ මේ වගේ වැදගත් වීඩියෝ දිගින් දිගටම නැරඹීමට කැමති නම් මගේ මේ වීඩියෝ channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක click කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ ඔබට පෙනෙන රිලේ කිහිපයක්. අපි මුලින්ම බලමු මේ රිලේ එක කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳව අපි මුලින්ම බලමු. මේ රිලේ එකක් කියන්නේ කුඩා ධාරාවක් ආධාර කරගනිමින් විශාල ධාරාවක් ලබා ගන්නා විදුලි උපකරණ වලට සැපයෙන විදුලි සැපයුම පාලනය කර ගැනීම පිණිස මෙන්න මේ රිලේ උපකරණය භාවිත කරනවා. ඒ කියන්නේ විශාල ධාරාවක් ලබා ගන්නා විදුලි උපකරණයක එම විදුලි සැපයුම පාලනය කර ගැනීමට මෙන්න මේ රිලේ එකක් යොදා ගන්නවා. මේ වීඩියෝ එක දිගටම ඔබ නැරඹුවොත් ඔබට මේ රිලේ එක කියන්නේ මොකද්ද කියලා නිසි අවබෝධය ලැබෙයි කියලා මම හිතනවා. අපි බලමු ඉස්සලා මේ රිලේ එක අතට අරගෙන මොනවද මේකේ තියෙන්නේ, මොනවද මේ ගහලා තියෙන්නේ අපි ටික බලමු. මෙතන මේකේ වෝල්ටේජ් එක ගහලා තිනේ, ඒ වගේම ඇම්පියර් එක මෙතනින් ගහලා තිනවා. ඒක මේ සාමාන්‍යයෙන් පින් හතේ රිලේ එකක්. මේ කියනවා මේක නෝමලි ඕපන් රිලේ එකක්. මේක 4 පින් රිලේ එකක්. මෙතන මේකත් 4 පින් රිලේ එකක්. මේ තියෙන්නේ නෝමලි 4 පින් රිලේ එකක්. අපි ඉස්සලා බලමු මේ රිලේ එකේ ඇතුළාන්තය කොහොමද තියෙන්නේ. මේක ඇතුලේ කොහොමද වැඩ කරන්නේ, ඇතුලේ මොනවද තියෙන්නේ කියලා අපි බලමු මුලින්ම. මේක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ ආකාරව. ඔබට දැන් පේනවා මෙන්න මේ රිලේ එක. මේක තමයි මෙන්න මේ රිලේ එක. මේක පින් හතරක් තියෙනවා. මේ තියෙන්නේ පින් හතර. පින් හතර. අපි බලමු මෙන්න මෙහෙමයි මේ රිලේ එක වැඩ කරන්නේ. මෙන්න මේ කොටසේ තියෙන්නේ කොයිල් එකක්. කියන්නේ තඹ කම්පි ප්‍රමාණයක් මෙන්න මේ කොයිල් එකේ උතලා තියෙනවා. මෙන්න මේ තඹ කම්බියට මේ තියෙන්නේ තඹ කම්බියේ එක අග්‍රයක්, මේ තියෙන්නේ තඹ කම්බියේ අනිත් අග්‍රය. මෙන්න මේ තඹ කම්බියට විදුලි සැපයුමක් ලබා දුන්නිට. ඒ කියන්නේ මෙන්න මේ අග්‍ර දෙකට ධනයි ඍණයි. ධනයි ඍණයි ලබා දුන් විට මෙන්න මේ තියෙන තඹ කම්බියේ චුම්බකයක් බවට පත් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන මේ උඩ තියෙන කන්ටැක්ට් ප්ලේට් එකේ මෙන්න මේ කන්ටැක්ට් ප්ලේට් එක මෙන්න මේ පල්ලෙහාට අදනවා. يعني චුම්බකයකට මෙන්න මේ ප්ලේට් එක ඇදලා ගන්නවා. මේක මැග්නටික් නගම මෙන්න මේ උඩ තියෙන ප්ලේට් එක මෙන්න මේ පල්ලෙහාට කොහොම ඇදලා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ දෙක සම්බන්ධ වෙනවා. ඒතකොට සම්බන්ධ වුණාම මෙන්න මේ හරහා මෙතනින් අපි විදුලි සැපයුමක් දුන්නොත් 12 වොට් ධන සැපයුමක් දුන්නොත් අපිට ධන සැපයුම මෙන්න මේ මෙන්න මෙතනින් 12 වොට් ධන සැපයුමක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනින් අපි ධන සැපයුමක් දීලා තියෙනවා. ඒක මෙතනට ඇවිල්ලා නතර වෙලා තියෙන්නේ. මෙන්න මේ ධනටයි ඍණටයි. කියන්නේ මෙන්න මේ කොයිල් එකේ අග්‍රයට ධන සැපයුමකුයි ඍණ සැපයුමකුයි දුන්නොත් මෙන්න මේ කොයිල් එක මැග්නට් ටැබ් බවට පත් වෙනවා. මේ රිලේ එක මෙන්න මේ පල්ලෙහාට අල්ලනවා. පල්ලෙහාට අල්ලපු ගමන් මෙන්න මේ කන්ටැක්ට් එක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙච්ච ගමන් මෙහෙන් එන මේ 12 වොට් ලයින් එක මේක දිගේ ඇවිල්ලා මෙතනින් මේක සම්බන්ධ වෙලා තියෙන නිසා මෙතනින් ඇවිල්ලා මේක දිගේ දිගටම ගමන් කරනවා. අන්න එක තමයි මේ රිලේ එකේ ඇතුළාන්තයේ ක්‍රියාකාරීත්වය. ඔබට පේනවා මේ රිලේ එකේ ගහලා තියෙනවා මේ අග්‍ර කිහිපයක්. 85 86 30 87 කියලා. සාමාන්‍ය හැම රිලේ එකම වගේ මේ වගේ ගහලා තිනවා. ඒ කියන්නේ 4 pin රිලේ වල මේ වගේ ගහලා තිනවා. මේ වගේ රිලේ තියෙනවා, තව 3 pin තියෙනවා, 4 pin තියෙනවා, 5 pin තියෙනවා, 6 pin තියෙනවා. මේ වගේ නොඑක ආකාරයේ රිලේ තියෙනවා. මේ තියෙන 4 pin එකේ ගහලා තිනවා මෙතන 85 86 30 87 කියලා. ඔබට වෙනවා මේ 85 86 එකට සම්බන්ධ වෙලා වගේ තියෙනවා. ඒ කියන්නේ 85 86 කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක මෙතනින් ඇවිල්ලා මේ ධන සැපයුම මේ කොයිල් එකක් හරහා මෙන්න මෙතන ඇවිල්ලා තියෙන මේ ඍණ එක. මේක තමයි මේ 85 86 කියන අග්‍ර දෙක. එතකොට ඔබ දන්න ඊගාවට එහෙනම් මේ අනිත් අග්‍ර දෙක තමයි 30යි 87යි කියන්නේ. අනේ අපි බලමු මල්ටිමීටරෙන් කොහොමද මේ රිලේ එකේ අග්‍ර හොයාගන්නේ.
මේක වැඩ කරනවද කියලා බලන්නේ කොහොමද කියලා අපි බලමු මල්ටිමීටරය ආදාරින්. මුලින්ම අපි බලමු කොහොමද මේ පීඩේක මල්ටිමීටරෙන් මේක තියෙන අග්‍ර හොයාගන්නේ කියලා. ඉතින් අපි මල්ටිමීටරේ බසර් එකට දාගන්නවා. ඊට පස්සේ අපි මේක අග්‍ර හතරයිදී අපි මේ අග්‍ර වලට තියලා බලනවා මොකක් පෙන්වනවද කියලා. ඔබට පේනවා මෙන්න මෙතනදී යම් කිසි අගයක් මෙන්න මේ දෙකේ පෙන්වනවා. ඒ කියන්නේ මේ දෙක ඇතුලේ සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. අගයක් පෙන්වනවා. අන්න ඒ කියන්නේ ඇතුලේ සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ අග්‍ර දෙක. මෙන්න මෙතන. 85යි 86යි තමයි මෙන්න මේ අග්‍ර දෙක. මේ තමයි කොයිල් එක. ඒ කියන්නේ මේ රිලේ එකේ කොයිල් අග්‍ර දෙක තමයි මෙන්න මේ රිලේ දෙක. අපි බලමු දැන් මෙන්න මේ කොයිල් එකේ 85ටයි 86ටයි ධන සැපයුමක් හරි ධන සැපයුමකුයි ඍණ සැපයුමකුයි ලබා දුන්නාට පස්සේ මෙන්න මේක කන්ටැක්ට් වෙනවද කියලා. මන් මේ 86ට මම දෙනවා ධන සැපයුමක්. මෙන්න මේ ඔබට පේනවා දැන් මම මේ සැපයුමක් දුන්නාම යම්කිසි සද්දයක් එනවා. කියන්නේ මේ කොයිල් එක අල්ලනකොට අර කන්ටැක්ට් දෙක එකට සම්බන්ධ වෙනවා. දැන් මොන බලන්න තවත් පැහැදිලිව කියනවා නම් දැන් කිසිම දැන් මම මේ දෙකට කොහොමද සද්දයක් එනවා. ඒ වගේ මෙන්න මේ දෙකේ කිසිම සම්බන්ධතාවයක් පෙන්වන්නේ නැහැ මේ මගින්. මල්ටිමීටරය ඔබට පේනවා කිසිම අගයක් පෙන්වන්නේ නැහැ. නමුත් මම මේ රිලේ එකට මෙන්න මෙතනට ධන සැපි මේ ඍණ සැපිම ලබා දුන්නාට පස්සේ මෙන්න බලන්න දැන් මල්ටිමීටරය බලන්න ඔබට පෙන්වනවා යම් කිසි වෙනස්කමක්. මෙන්න බලන්න. ඔබට පේනවා දැන් මම මේ සැපිම විසන්දි කරුවොත් ඔබට පේනවා කිසිඳු වගේ අගයක් පෙන්වන්නේ නැති බව. අන්නේ ආකාරයෙන් අපිට පුළුවන් මෙන්න මේ රිලේ එකක් හොඳද නැද්ද මේකේ තියෙන අග්‍ර ටික හොයාගන්න මෙන්න මේ මල්ටිමීටරය ආධාරයෙන් හෝ විදුලි සැපයුමක් ලබා දීලා හොයාගන්න පුළුවන්. අපි බලමු දැන් මෙන්න මේ විදුලි සැපයුමක නැත්තම් පරිපථයකට අපි බයික් එකේ හෝන් එකක් හයි කරනවා කියලා හිතන්න. අපි බයික් එකේ හෝන් එකක් හයි කරගන්නවා නම් අපි දාන්න ඕනේ කොහොමද පරිපථය කියලා තමයි මම දැන් පෙන්වන්නේ. මම ඉස්සලා මැද ගන්නවා මෙන්න මේ රිලේ එක. මේ තමයි රිලේ එක. දැන් අපි දන්නවා මේ කොයිල් එකේ අග්‍ර දෙක කියන්නේ 85යි 86යි කියලා. ඒ වගේම අපි දන්නවා කන්ටැක්ට් අග්‍ර දෙක තමයි 30යි 87 කියලා. මේ තමයි අග්‍ර හතර. අපි ඉස්සලාම මෙන්න මේ 85ටයි 85ට ලබා දෙනවා ධන සැපයුමක්. ඒ වගේම මේ 86ට ලබා දෙනවා ඍණ සැපයුමක්. 12 වෝල්ට් හරි ඒ සාමාන්‍ය අපි කන්ට්‍රෝල් කරන වෝල්ටේජ් එකෙන් දනයි රිනයි දෙනවා. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා බල්බ් එකක් කියලා හිතන්න. මෙන්න මෙතන තියෙනවා බල්බ් එක. ඒ බල්බ් එකේ සමන් බල්බ් එකේ අග්‍ර දෙකක් තියෙනවා ධන ඍණ කියලා. මම මේකෙන් ඍණ අග්‍රය මෙන්න මේ ආකාරය ඍණ ලබා දෙනවා. මෙතනට බැටරියකින් ඍණ දෙනවා. ඊට පස්සේ මෙන්න මේ 87 අග්‍රේ මම බල්බ් එකේ අනිත් අග්‍රයට සම්බන්ධ කරනවා. මෙන්න මේ ආකාරව 87 මෙන්න මෙතන සම්බන්ධ කරනවා. එතකොට දැන් මෙන්න මේ 30 තියෙනවානේ. 30ට මම ලබා දෙනවා 12 වෝල්ට් ධන සැපයුම. 12 වෝල්ට් බැටරියක් ආධාරයෙන් මේකට ධන සැපයුමක් ලබා දෙනවා. මේ රිනේ එක එතනින් ග්‍රවුන්ඩ් කරනවා. නැත්තම් රින වලට දෙනවා. රින එකට මේ රින එකයි මේ රින එකයි මේ රින එකයි එකට සම්බන්ධ කරා කියලා කිසිම ගැටලුවක් නැහැ. මම ඕනම් පැහැදිලි නැත්තම් එහෙම සම්බන්ධ කරන්න. මේකව සම්බන්ධ කරන්න. මේකත් රින. මෙතන දැන් අපි කොයිල් එකට රින දීලා තින්නේ. මේ ධන මේකට ධන දුන්නා. මේකත් සම්බන්ධ වෙනවා. මේකට ධන දුන්න කිව්වොත් හරි. දැන් මෙන්න මෙතනට මම දානවා ස්විච් එකක්. ස්විච් එකක් දාලා තියෙන්නේ. දැන් වෙන්නේ
මෙන්න මේ ස්විච් එක ඔන් කරා ගම මේ ස්විච් එක සම්බන්ධ වෙලා නැහැ. මේ ස්විච් එක ඔන් කරපු ගම මෙන්න මේ කොයිල් එක මැග්නට් ටැග් බවට පත් වෙලා මෙන්න මේ කන්ටැක්ට් එකේ මේකට අල්ලනවා. කියන්නේ මෙතනින් දණ ඇරිණ ඇවිල්ලා තියෙන්නේ මේ කොයිල් එකට. ඊට පස්සේ වෙන්නේ මෙන්න මෙතනින් සැපියුම් ඇවිල්ලා මේක මැග්නට් ටැග් බවට පත් වෙලා මේක මේක අල්ලනවා. එතකොට මෙන්න මෙතනින් 12 වෝල්ට් එක. මේ 12 වෝල්ට් එක මේක දිහා ගිහිල්ලා මේ 36 ගිහිල්ලා මේ කන්ටැක්ට් එකෙන් කන්ටැක්ට් වෙලා මෙන්න මෙතනින් 84 ඇවිල්ලා බල්බ් එකට ඇවිල්ලා බල්බ් එක දැල් වෙලා ග්‍රවුන්ඩ් එකට එනවා. ඊට පස්සේ මේ බල්බ් එක දැල්ලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ බල්බ් එක ඩිස්කනෙක්ට් කරගන්න ඕන නම් අපි මේ ස්විච් එක ඕෆ් කරනවා. ස්විච් එක ඕෆ් කරපු ගමන් මෙන්න මේ කොයිල් එකට යන විදුලි සැපයුම විසන්දි වෙනවා. එතකොට මේක මැග්නට් ගතිය නැතුව යනවා. මැග්නට් ගතිය නැති වෙච්ච ගමන් මෙන්න මේ සම්බන්ධ වෙලා තිබ්බ කන්ටැක්ට් එක ඩිස්කනෙක්ට් වෙනවා. ඩිස්කනෙක්ට් වෙච්ච ගමන් මෙන්න මෙතනින් එන වෝල්ටේජ් 12 වෝල්ට් එක මේ 36 මෙතනට ඇවිල්ලා මෙන්න මෙතනින් නතර වෙනවා. එතරින් නතර වෙනවා කියන්නේ ඊට පස්සේ ධන සැපයුමක් මෙන්න මේ බල්බ් එකට යන්නේ. අන්නේ විදිහට තමයි මේ පරිපථයේ සම්බන්ධ වෙන්නේ. අපි බයික් එකකට හෝන් එකක් හයි කරගන්න ඕන. අනිවාර්යෙන් මෙන්න මෙයා කරව තමයි රිලේ එකක් සම්බන්ධ කරන්නේ. මම හිතනවා මේක ඔබට පැහැදිලි ඇති කියලා. මම තව පාරක් නැත්තම් කියන්නම්. මේ තියෙන රිලේ එකේ මේ තියෙන්නේ 85 86 අග්‍ර. ඒ කියන්නේ කොයිල් අග්‍ර දෙක. කොයිල් අග්‍ර දෙකට සැපයුමක් ලබා දුන්නාම තමයි මේ කන්ටැක්ට් එක සම්බන්ධ වෙන්නේ. මේ දෙකට ධනයි ඍණයි දුන්න ගමන් මේක මැග්නට් ටැග් බවට පත් වෙනවා. මැග්නට් ටැග් බවට පත් වෙලා මෙන්න මේ කන්ටැක්ට් එකකට සම්බන්ධ වෙනවා මෙතනින්. එතකොට වෙන්නේ මෙතනින් අපි විදුලි සැපයුමක් ලබා දුන්නොත් මේ හරහා මෙතනින් ඇවිල්ලා මේ 30ට ඇවිල්ලා 30න් මේ හරහා කන්ටැක්ට් ප්ලේට් එක මෙතනට එනවා. මේක අල්ලපු ගමන් මේ දෙක එකට සම්බන්ධ වෙන නිසා මේ කරන්ට් එක මේ හරහා 84 කෙලින් බල්බ් එකට යනවා. එතකොට බල්බ් එක දැල් වෙනවා. මෙතනින් දෙන වෝල්ටේජ් එක ඩිස්කනෙක්ට් කරපු ගමන් මේකට යන වෝල්ටේජ් එක නැති වෙලා මේක මැග්නට් ගතිය නැති වෙනවා. ඊට පස්සේ මේ නැවතත් මේ ප්ලේට් එක උඩට යනවා. උඩට ගිහම මේ දෙක අතර තියෙන සම්බන්ධය විසන්දි වෙනවා. එතකොට මේ බල්බ් එක පත්තු වෙන්නේ නැතුව යනවා. අපි බලමු කොහොමද මේ රිලේ එක සම්බන්ධ කරන්නේ කියලා. මම විදුලි උපකරණ කිහිපයක් තියෙනවා. ඒවා යොදාගෙන මම ඔබට පෙන්නන්නම් රිලේ එකක් කොහොමද බල්බ් එකක් පත්තු කරන්න දාන්නේ කියලා. අපි යන වීඩියෝ එකට. බලමු කොහොමද දැන් මේ පරිපථය නිර්මාණය කරගන්නේ කියලා. ඒ සඳහා මගා තියෙනවා 4 pin රිලේ එකක්. LED බල්බ් කීපයක්. සාමාන්‍ය normal switch එකක්. ඒ වගේම බැටරියක්. අපි බලමු කොහොමද දැන් මේ පරිපථය නිර්මාණය කරගන්නේ කියලා. ඔබට පේනවා මේ 4 pin රිලේ එකක්. මම හිතනවා දැනටමත් ඔබ දන්නවා කියලා මේකේ තියෙන අග්‍ර ටික පරීක්ෂා කරගෙන මේ රිලේ එක පරීක්ෂා කරගන්න. නමුත් මම නැවතත් මේ පරීක්ෂා කරලා පෙන්වන්නම්. ඉස්සම මල්ටිමීටරය අරගෙන මේකේ බසර් එකට සීරු මාරු කරගන්නවා. ඔබට පේනවා බසර් එක මෙතන සීරු මාරු කරගෙන ඉන්පස්සේ ඔබ බලමු කොහොමද මේකේ අග්‍ර ටික හොයාගන්නේ කියලා. අපි ඉස්සලාම මේ අග්‍ර වල තියලා බලනවා. දැන් ඔබට පෙන්වනවා යම් කිසි අගයක් පෙන්වනවා. ඒ අගයක් පෙන්වනවා කියන්නේ අනිවාර්යෙන් කොයිල් එක විය යුතුයි. අපි මේ අග්‍ර දෙක අරගෙන වෙන් කරගන්නවා. මේ තියෙන කොයිල් එකේ අග්‍ර දෙක, මේ තියෙන කන්ටැක්ට් එකේ අග්‍ර දෙක. අපි ගමු අපි පරිපථයේ රූපසටහන පරිපථ රූපසටහන අරගෙන බලමු කොහොමද මේකත් එක්ක මේක සම්බන්ධ කරන්නේ කියලා. ඔබට පෙන්වනවා මේ තියෙන රිලේ එක. රිලේ එකේ දැන් අපි අග්‍ර ටික හොයාගත්තා. ඒ කියන්නේ 85 86 කොයිල් එක. කොයිල් එකේ තමයි මේ මෙන්න මේ වයර් දෙක. මේ තියෙන්නේ කන්ටැක්ට් එක. මේකේ කියන දෙයක් තියෙනවා 85යි 86යි. මේ කොයිල් එකේ අග්‍ර දෙකේ කෝකට ධන ඍණ දුන්නා ඒක ගැටලුවක් නෑ. කියන්නේ 85ට ධන දීලා 86ට ඍණ දුන්නත් 86ට ධන දීලා 85ට ඍණ දුන්නත් කිසිම ගැටලුවක් නෑ. ඒ වගේම තමයි මේ යන 30ට බල්බ් එකට හයි කරත් බැටරියට හයි කරත් මේ 87 බල්බ් එකට හයි කරත් බැටරියට හයි කරත් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ. දැන් අපි බලමු වෙන කොහොමද මේක සම්බන්ධ කරගන්නේ කියලා. මුලින්ම අපි මේකේ 87 මේ 87 ගිහින් තියෙන්නේ කෙලින්ම 87 ඇවිල්ලා තියෙනවා මෙතනින් බල්බ් එකට. මේ ඇවිල්ලා තියෙන බල්බ් එකට අපි මේ විදිහට සම්බන්ධ කරගමු. මේ තියෙන බල්බ් එක සම්බන්ධ කරගන්නවා එතනින් එන 87ට. අපිට ඊගාට පේනවා මේ බල්බ් එකේ ඍණ අග්‍රය. ඒ කියන්නේ අනිත් පැත්ත කෙලින්ම ඇවිල්ලා බැටරියේ ඍණට හයි කරලා තියෙනවා. අපි මේ විදිහට හයි කරනවා බැටරියේ ඍණට. ඊගාට ඔබට පේනවා මෙන්න මේ 30. ඒ කියන්නේ අර රිලේ එකේ කන්ටැක්ට් එකේ අනිත් අග්‍රය 30 අග්‍රය කෙලිම බැටරිය ධනට ගිහින් තියෙනවා. අපි ඒක සම්බන්ධ කරගමු බැටරිය ධනට. බැටරිය ධනට සම්බන්ධ කරගත්තා. හරි, දැන් අපි එතකොට 30යි 87යි කම්ප්ලීට් සම්බන්ධ කරගෙන ඉඳලා දැන් අපිට තියෙන්නේ 85 86යි සම්බන්ධ කරගන්න. අපි බලමු
මෙන්න මේ 86 මේ අග්‍රය කියලා සිතමු. මේ 86 සම්බන්ධ කරගන්නවා මම රිනේකට. බැටරි වෙන රිනේක සම්බන්ධ කරගන්න. ඒ වගේම ඊගාවට තියෙන්නේ මෙන්න මේ 85 ධනයක ස්විච් එකක් ආධාරයෙන් තමයි හයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ 85 ධනයකට يعني මෙන්න මේකට මේ දින වයර් එකට මෙන්න මේ ස්විච් එක ආධාරයෙන් තමයි ධන ලබා දීලා තියෙන්නේ. දැන් මම මේ පරිපථය නිර්මාණය කරලා අවසන්යි. අපි බලමු මේ ක්‍රියාකාරීත්වය කෙසේද කියලා. මෙන්න මේ ආකාරයයි මේ පරිපථය ක්‍රියාත්මක වෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එකෙන් රිලේ පිළිබඳව යම්කිසි දැනුමක් ඔබට ලැබෙන්න ඇති කියලා. මේ වගේ වීඩියෝ දිගින් දිගටම ඔබ ළඟටම ගෙන්වා ගැනීමට මගේ මේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.